කොරෝනා නිසා වැඩිපුර ලැබුණ කාලේ හරි විදිහට පාවිච්චි කරලා හොඳ රිසල්ට් එකක් ගන්න එක කොහොමද? අද අපි කතා කරන්නේ ඒ ගැන. මම මේ වීඩියෝ එක කරන දවස් ඉඳලා දවස් 80ක වගේ කාලයක් තියෙනවා ඔලිවර්ස් වලට. ඒ කියන්නේ මම ඇත්තටම මාස දෙකහමාරක වගේ ලොකු කාලයක්. මේ කාලේ ඇත්තටම අපිට හම්බෙලා තියෙන්නේ අපි ජනවාරි 18 ගන්න හිටපු රිසල්ට් එක වෙනස් කරලා ඊට වඩා හොඳ රිසල්ට් එකක් මාර්තු 5 වෙනිදා පටන් ගන්න එක්සෑම් එකෙන් ගන්න. නැතුව මේ කාලේ නාස්ති කරලා අර ජනවාරි 18 ගන්න හිටපු රිසල්ට් එකම ගන්න නම් ඔයා හිතාගෙන ඉන්නේ. ඔයා ඇත්තටම අසාර්ථක පුද්ගලෙක්. මේ දවස් 80 හරියට පාවිච්චි කරලා කොහොමද අපි ජනවාරි 18 ගන්න හිටපු රිසල්ට් එක වෙනස් කරගෙන ඊට වඩා හොඳ රිසල්ට් එකට යන්නේ කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. පළවෙනිම දේ ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ ගෝල් එකක්. ඔයා හිතාගෙන හිටියා නම් ජනවාරි 18 එක්සෑම් එකේදී ගණිතයට B එකක් මම ගන්නේ කියලා. ඔයාගේ ඉලක්ක වෙනස්ලා තියෙන්න ඕනේ මම මාර්තු 5 වෙනිදා මට මේ මාස දෙකහමාරක් වගේ හම්බෙලා තියෙන කාලෙන් උපරිම ප්‍රයෝජන මම අරගෙන මම ඒකකට යනවා කියලා. ඒක තමයි ඔයාගේ ගෝල් එක වෙනස්ලා තියෙන්න ඕනේ අන්න ඒ විදිහට. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ වැඩ කරපු විදිහට ඔයගොල්ලන්ට කොයි වගේ රිසල්ට් එකක් ලැබෙන්න හැකියාවක් තියෙනවද කියලා. ඒ නිසා ඔයගොල්ලෝ මේ මාස දෙකහමාර කාලේ ඊට වඩා වැඩ කරලා ඊට වඩා හොඳ රිසල්ට් එකකට යන්න තමයි අනිවාර්යයෙන්ම කල්පනා කරන්න ඕනේ. අපිට ඒක වෙනස් කරන්න මාස දෙකහමාරක් තියෙනවා. දවස් 80ක්. එහෙනම් අපිට මේ දේ කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. දවස් 80ේ ප්ලෑන් එකේ පළවෙනි වැඩපිළිවෙල. මම හැමදාම කියනවා වගේ පේපර් එක මොකක් වුණා, විෂය මොකක් වුණා, පළවෙනි වැඩම කරන්න ඕනේ. ඒ පේපර් එක හැදෙන ස්ට්‍රක්චර් එක, පේපර් එකේ සැකැස්ම කොහොමද තියෙන්නේ කියලා අපි හොයාගන්න ඕනේ. තාමත් හොයාගාව නැත්නම් පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා එක එක විෂය. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඔයගොල්ලෝ ගාව හොඳ අවබෝධයක් නැත්නම් මුලින්ම කරන්න පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද කියලා හොයාගන්න. විෂය මොකක් වුණත් අපි සූදානම් වෙන්න ඕනේ පේපර් එකේ සැකැස්ම. පේපර් ස්ට්‍රක්චර් එකට. නැතුව අපේ ටෙක්ස්ට් බුක්ස් ටික අරගෙන මුලින් ඉඳන් අගට පාඩම් කරන ගණිමේ ඇත්තටම එක්සෑම් එක රෙඩි වෙනවා කියලා කියන්නේ. එක්සෑම් එක රෙඩි වෙනවා කියලා කියන්නේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක බලන්න සැකැස්මක් තියෙනවා. ඒ පැටර්න් එක අඳුර ගන්න. ඒ පැටර්න් එක අඳුරගෙන ඒ පැටර්න් එකට අනුකූලව පාඩම් කරන්න. අහන්නේ මොනවද කියලා බලලා ඒවට පාඩම් කරන්න. නැතුව කාලේ නාස්ති කරන්න එපා. ටෙක්ස්ට් බුක් එකේ මුලින් ඉඳලා අගට බලලා. එහෙමත් නැත්නම් ඔගලෙන් තියෙන නෝට්ස් වල මුලින් ඉඳන් අගට බලලා. පේපර් එකේ ස්ට්‍රක්චර් එක බලන්න. ඒකට අනුකූලව පාඩම් කරන්න පටන් ගන්න. ඊළඟ දේ තමයි ඔගලෝ ගාව එක එක මේ විදිහට දැන් අපි පේපර් එකේ ස්ට්‍රක්චර් එකට අනුව අපි ගත්තානේ මොන වගේ දේවල් අහන්නේ කියලා. ඊට අනුකූලව ඔගලෝ ගාව නැත්නම් විෂය කරුණු. ඒ කියන්නේ තියරි නැත්නම් එහෙම නැත්නම් නෝට්ස් නැත්නම් ඔගලෝ ගාව ඔගලෝ දැන් මේ වෙලාවේ නෝට්ස් හොයන්න යන්න එපා වෙන වෙන කට්ටියගේ. ඔගලෝගේ යාළුවෝගෙන් නෝට්ස් ඉල්ලන්නවත් ඒක නෙමෙයි අතරම වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට අතරම රිසෝසස් ගොඩක් තියෙනවා දැන්. YouTube එකට ගියත් ඔයගොල්ලන්ට තියෙනවා අතරම ඕනම විෂයකින් හොඳ ගුරුවරු ඉන්නවා YouTube එකේ. ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ එක එක ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා YouTube එකට අපි දකිනවා. ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා කවුද හරි කෙනා, කවුද හරියට උගන්වන්නේ කියලා හරියට තෝරගන්න. මේ විදිහට තෝරගත්තට පස්සේ ඔයගොල්ලන්ට අතරම ඔයගොල්ලෝ ඒක ක්ලාස්රූම් එකේ ඉගෙනගෙන නැති වුණා. ඔයගොල්ලන්ගේ ක්ලාස් එකේ උගන්වලා නැති වුණා. ස්කෝලේ උගන්වලා නැති වුණා. ඔයගොල්ලන්ට අතරම ඉගෙන ගන්න අවස්ථා ගොඩක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා වෙන කාගේවත් නෝට් එකක් ගන්න නැතුව ඔයා try කරන්න ඔයාගේ ෂෝට් නෝට් එකක් හදාගන්න. තමන්ගේ අකුරෙන් ලියපු. ඒක සෑහෙන්න වැදගත්. මොකද හේතුව තමයි screen එක දිහා බලාගෙන පාඩම් කරනවට වඩා වෙන කෙනෙක්ගේ අකුරු වලින් ලියලා තියෙන theories එහෙම නැත්නම් notes පාඩම් කරනවට වඩා ඔයාගේ අකුරෙන් ලියලා තියෙන notes පාඩම් කරද්දී ඒක ඔළුවට යන්න පුළුවන් chance එක සෑහෙන්න වැඩි. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි ඕගොල්ලෝ ඒ videos බලලා ඕගොල්ලෝ එහෙම නැත්නම් text book එකේ තියෙන අදාළ පරිච්ඡේදය බලලානේ ඕගොල්ලෝ හදන්නේ ඕගොල්ලන්ගේ ෂෝට් නෝට් එක. ඒක අපි ෂෝට් නෝට් එක හදන වෙලාවෙත් යම්කිසි පාඩම් වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව ඊට පස්සේ ඕගොල්ලෝ ආයෙම බලද්දී තව පාරක් ඕගොල්ලන් chance එක තියෙනවා මේ නෝට් එක හොඳට ඔළුවට දාගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට ඕන නැ ඉගෙන ගන්න විදුලි විච්ඡේදනය. මම අන්තිමට දාපු වීඩියෝ. එතකොට මේ විදුලි විච්ඡේදනය ගැන ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඕන නම් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. කෙලින්ම යන්න playlist එකට වගේ. ගියා මෙතන තියෙනවා විදුලි විච්ඡේදනය ගැන සම්පූර්ණ විෂයාවරණය කරලා ඔයගොල්ලන්ට ඒක ඕනේ නම් එතනට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ චුම්බකත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්තම් මම කරලා දෙනවා videos. එතනට ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. ඒ විදිහට ගොඩක් resources ඔයගොල්ලන්ට තියෙනවා. ඒ තියෙන resources හරියට පාඩම් කරන එක ඔයාගේ අතේ තියෙන වැඩ. ඊළඟ දේ තමයි මට මේක නැහැනේ. මට මේක බැහැනේ. මේක නැහැනේ මේක නැති නිසා මට කරන්න බැහැනේ. ඒ දේවල් කියනට වඩා ධනාත්මකව හිතලා පාරක් හොයාගෙන ඔයාගම පාරක් හොයාගෙන ඔයාගම විදිහක
එකකින් කොහොම හරි උනන්දුවෙන් මේ විදිහට තියෙන රිසෝසස් පාවිච්චි කරලා ඔයාට පුළුවන් නම් පාරක් හොයාගෙන යන්න ඔයාට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. තියෙන්න ඕන දේවල් දෙකයි. එක උනන්දුව, දෙක කැපවීම. මේ දෙක තියෙනවා නම් ඕනම දෙයක් කිසිම ගැටලුවක් නැතුව ලේසියෙන් කරගන්න පුළුවන්. මට මේක නැහැනේ, මේක නිසා මට කරන්න බැහැනේ. මේවා ඔක්කොම එක්ස්කියුසස් විතරයි. ඒවා කම්මැලි, මට මේක නැහැ, ඒ නිසා මට කරන්න බැහැ, නැත්තම් මට කරන්න තිබ්බා. ඒවා ඔක්කොම එක්ස්කියුසස් විතරයි. ඕගොල්ලන්ට උවමනාවක් තියෙනවනම්, කැපවීමක් තියෙනවනම්, යම් කිසි දෙයක් ඕගොල්ලන්ට ගෝල් එකක් තියෙනවනම්, ඒ ගෝල් එකට යන්න ඕනේ කියලා හිතේ අදිෂ්ඨානයක් තියෙනවනම්, ඕගොල්ලෝ පාරක් හොයාගන්නවා එතනට යන්න. නැතුව නැහැ බැහැ, මට මේක නැති නිසා මේක බැහැ කියන්නේ නැහැ. ඕගොල්ලෝ ඕගොල්ලොන්ගේම පාරක් හොයාගෙන ඕගොල්ලෝ හරි විදියට වැඩ කරලා ඕගොල්ලෝ එතනට අනිවාර්යෙන් යනවා. මේ නැහැ බැහැ කියන ඒවා අර කම්මැලි මිනිස්සුන්ගේ එක්ස්කියුසස්. ඒගොල්ලෝ කම්මැලි මිනිස්සුන්ට කියන්න පුළුවන් දේවල් තමයි මට මේක නැති නිසා මට මේක කරන්න බැහැ. මේක නැති නිසා තමයි මට මේක කරන්න බැරි. නැත්තම් කරන්න තිබ්බා. ඒ එක්ස්කියුසස් ඇත්තටම ඒක ඔයාට අදාළ නැට ලෝකයට ඒක අදාළ නැහැ. ඒගොල්ලෝ දකින්නේ ප්‍රතිඵල විතරයි. ඔයා ගන්න අර අකුර ගැන විතරයි ඒගොල්ලෝ සලකන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඒකට වැඩ කරන්න ඔයගොල්ලේ පැත්තෙන් මේ එක්ස්කියුසස් ටික පැත්තකින් තියලා තමන්ගේ විදිහට හරියට වැඩ කරන්න. මම මේ කතා කරේ නෝට්ස් ගැන. නෝට්ස් වලට අමතරව මේ වෙලාවේ ඔයගොල්ලන්ට පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ තමයි පාස් පේපර්ස්, මොඩල් පේපර්ස්. මේ වෙලාවේ පුළුවන් තරම් try කරන්න මොඩල් පේපර්ස් වලින් පාඩම් කරන්න, පාස් පේපර්ස් වලින් පාඩම් කරන්න. මම විශේෂිතව වෙනම වීඩියෝ එකක් කරනවා පාස් පේපර්ස් වලින් මොඩල් පේපර්ස් වලින් ඔයගොල්ලෝ හරියට පාඩම් කරන්න කොහොමද කියලා ඉස්සරහට ඒ වීඩියෝ එකත් ඉක්මනට දානවා. මේ වෙලාවේ try කරන්න පුළුවන් තරම් පාස් පේපර්ස් වලින් මොඩල් පේපර්ස් වලින් පාඩම් කරන්න. නෝට් ටේකින් පාඩම් කරනවට වඩා අඩු කාලයකින් වැඩි දෙයක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න හම්බේ. මේ විදිහට පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් පාවිච්චි කරලා පාඩම් කරන්න. ඊළඟ දේ තමයි මේ දවස් 80 කියන කාලය ඇතුලේ ක්ලාසස් වලට යන එක පුළුවන් තරම් අඩු කරන්න. මේ කාලේ කොහොමත් ඔන්ලයින් ක්ලාසස් තියෙන්නේ. ඒක පුළුවන් තරම් අඩු කරන්න. යනවනම් පේපර් ක්ලාස් එකට විතරක් යන්න. මම ඒව කියන්න හේතුව තමයි මේ වෙද්දි ඕනම ක්ලාස් එක තියරීස් ඉවර කරලා තියන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ කාලේ ඔයගොල්ලෝ පුළුවන් තරම් තනියෙන් වැඩ කරන්න ඕනේ. මොඩල් පේපර්ස් වලින්, පාස් පේපර්ස් වලින් පාඩම් කරන්න ඕනේ. ඒ වගේම තමයි නෝට්ස් වලින් පාඩම් කරන්න ඕනේ සහ පුළුවන් තරම් පේපර්ස් කරන්න ඕනේ මේ කාලය ඇතුලේ. දැන් ඔයගොල්ලෝ තියරීස් වලට වඩා මේ දවස් 80 ඇතුලේ වෙන්න ඕන දේ තමයි පේපර්කට පුළුවන් තරම් ෆැමිලිය වෙන්න ඕනේ. පේපර්කට පුළුවන් තරම් හුරු වෙන්න ඕනේ. ඒකේ පැටර්න් එක තේරුම් ගන්න ඕනේ. ඒ දේවල් කරන්න පුළුවන් තරම් මේ කාලය ඇතුලේ ක්ලාසස් අඩු කරලා පේපර්ස් වැඩිපුර කරන්න. ඊළඟ දේ තමයි පාඩම් කරන වගේම හරිම වැදගත් වාගේ සෞඛ්‍ය ගැන හිතන එක. මේ වෙනකන් හොඳ සමබල ආහාර වේලක් ගත්තා වගේම නොකා නොබී පාඩම් කරන්න යන්න එපා. ඒ ආහාරයට ඒක මුල් තැන කරගන්න. ඇත්තට මොකද හේතුව තමයි අපිට ආහාර ඕනේ, අපි විද්‍යාව ඉගෙන ගන්නවා, අපිට ශක්තිය ලැබෙන්න, අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට ඒවට ගොඩක් බලපාන දෙයක් තමයි මේ ආහාර කියලා කියන්නේ. නොකා නොබී අර ඒ වෙලාවෙත් පාඩම් කරා කියන එක ඇත්තටම හරිම මෝඩ වැඩක්. මොකද හේතුව තමයි ඒ පෝෂ්‍ය ද්‍රව්‍ය අපිට ඕනේ අපිට හොඳට පාඩම් කරගන්න. ඊළඟ වැදගත්ම දේ තමයි නිින්ද. පැය 6ත් 8ත් අතර කාලයක් හැමදාම නිදාගන්න අමතක කරන්න එපා. මේක පැය 6ත් 8ත් අතර කාලයක් කියන එක ළමයි උදේට පැය 2යි, හවසට පැය 2යි, රෑට පැය 2යි කියන එක නෙමෙයි. ඒකේ අදහස එක දිගට පැය 6ත් 8ත් අතර කාලයක් ඕල් නිදාගන්න ඕනේ. ඒකට හේතුව තමයි අපේ සිරුර අපි ඒකෙන් වැඩ ගනිද්දී, අපේ මොළෙන් අපි වැඩ ගනිද්දී අපි ආඩ විවේකයක් දුන්නේ නැත්නම් එයාගේ දීර්ඝකාලීන ක්‍රියාවලියට ඒක ලොකුවට බලපානවා. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අපි ලබා දෙන එකකුත් නැහැ. ඒ නිසා අමතක කරන්න එපා නිින්ද. පැය 6ත් 8ත් අතර අනිවාර්යෙන් නිදාගන්න. ඊළඟ දේ තමයි කාලසටහනකට අනුව වැඩ කරන්න. සතිය බෙදා ගන්න එක එක විෂයන් වලට. මම කියලා දෙනවා කොහොමද කාලසටහනක් හදන්නේ කියලා. මම ලින්ක් එක තුඩින් දාන්නම් ඒ කාලසටහනක් හදාගන්නේ කොහොමද කියලා මම කතා කරපු වීඩියෝ එකේ. මම එතනදී කිව්වා අපි වැඩ කරන්න ඕන, අපි එක එක විෂයට දෙන්න ඕන බර වෙනස්. ඒකට අපි වෙන වෙනම කාලයක් තමයි ගත කරන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ ගාව හොඳ කාලසටහනක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ එක එක දවසේ කරපු වැඩ ටික සටහන් කරගන්න අමතක කරන්න එපා. අපි හිතුවට අපේ ඔළුවේ තියෙනවා කියලා මේක ඉවර කරා කියලා අපි ඒකේ හරි නෝට් එකක් දාගෙන තිබ්බොත් ඒක සෑහෙන වැදගත්. අපිට එකක් ආත්ම විශ්වාසය පැත්තෙන් අපි නෝට් එක දිහා බලුවා, අපි දන්නවා මෙච්චරක් මම ඉවරයි සහ මෙච්චරක් මට කරන්න තියෙනවා. ඒකට අනුව අපිට ප්ලෑන් කරන්න පුළුවන් ඉදිරිය ගැන. කාලසටහනකට වැඩ කරන ගමන් මේ වෙනක ඉවර කරපු දේවල් නෝට් කරලා දියා ගන්න අමතක කරන්න එපා. ඊළඟ දේ තමයි එක්සෑම් එක කියලා අමුතු බරක් ඔළුවේ දාගන්න එපා. නිකන් බොරුවට ස්ට්‍රෙස් එකක් හදාගන්න එපා. පුළුවන් තරම් try කරන්න වෙනදා හිටපු විදියටම යාළුවොත් එක්ක කතා කරන්න, ගෙදර අයත් එක්ක කතා කරන්න, Tamanට විනෝදාංශයක් තියනවා නම් ඒකට යොමු වෙන්න. ඒ වගේ දේවල් කරලා අපි පුළුවන් තරම් වෙනදා හිටපු විදියටම ඉන්න try කරන්න ඕනේ. මොකද හේතුව තමයි අමුතු ස්ට්‍රෙස් එකක් අපි ඔළුවට දාගත්තොත් අපි කරන්න ඉන්න දේ වුණත් අපිට හරියට කරගන්න බැරි වෙනවා. ඒක නිසා අමුතු ස්ට්‍රෙස් එකක් ඔළුවට දාගන්න එපා. පුළුවන් තරම් relax එකේ මේ වැඩේ හරියට කරගන්න try කරන්න. ඊළඟ දේ තමයි control කරන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතන්න. තමන්ගේ පාලනේ තියෙන දේවල් ගැන විතරක් හිතන්න, පාලනය කරන්න බැරි දේවල් ගැන ඔනොරොඩ හිතන්න යන්න එපා. ඕවර් තින්කින් කියලා
කියලා කියන්නේ ඔන්නට වඩා යම් කිසි දෙයක් ගැන හිතනවා කියලා කියන්නේ අපේ ඇතුලේ තියෙන නිදහස අපි නැති කර ගැනීම. ඒක නිසා අපි පුළුවන් තරම් මේ ඕවර් තින්කින් කියන එකෙන් ඈත් වෙලා ඉන්න ඕන. ඔන්නට වඩා හිතන්න යන්න එපා. කොහොමත් එක්සෑම් එකට අපි ඉඳ ගන්න ඕනේනේ. ඉතින් ඒක කොහොමත් ඉතින් මේ විදිහට සිද්ධ වෙයි. ඒ නිසා 아무තෙන් හිතන්න දෙයක් නැහැ. අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ තමයි අපි පාඩම් කරලා ගිහිල්ලා හොඳට එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන්. ඒ දේ ගැන විතර ફોકસ කරන්න බැරි කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් ගැන හිතන්න යන්න එපා. ජනවාරි 18 විභාගේ තිබ්බනම් ඔයා B එකක් ගන්න කියලා ඔයා හිතාගෙන හිටියා නම් ඔයාට මම මේ කියපු දේවල් පාවිච්චි කරලා A එකක් ගන්න පුළුවන් වෙන්න කියලා C එකක් B එකක් S එකක් ගන්න හිටපු කට්ටියට වඩා හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙන්න කියලා ඒ වගේම තමයි ෆේල් වෙයි කියලා ඔයා හිතන් හිටියා නම් ඔයාට මේ දේවල් පාවිච්චි කරලා පාස් වෙන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ හැම වෙලේකම හැමෝම ජයවා.